අද මම කතා කරන්නේ මේ අර්ධාව බේදක නමින් ආයුර්වේදයේ හඳුන්වන ඉරුවා රදේ කියන හිස රදය සම්බන්ධව. හිසේ අර්ධයකින් පටන් ගන්නා මේ හිස රදය හරියට මේ පිහියකින් කපනවා වගේ හිස දෙකට පලනවා වගේ සංවේදනයක් දැනෙන බව තමයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ හිස රදය ඇති වුනහම මේක දරුණු හරීම වේදනාකාරී හිස රදයක්. හිස රදයට අමතරව සමහර ලාවට මේ ඇස් ඇතුලෙන් එන කැක්කුම් නලලේ ඇතුලෙන් එහි බෙම ඇතුලෙන් වෙන කැක්කුම් වලට අමතරව කන් වල ඇතිවන ගෝසාව ඇස් දැවිල්ල නහයේ ඇතිවන දැවිලි වගේ රෝග ලක්ෂණත් සමහර කෙනෙකුට වමනේ ඔකාරය වගේ ලක්ෂණත් පෙන්වු කරන්න පුළුවන් ඊට අමතරව මේ රෝග ලක්ෂණ මේ ඉරත් එක්ක මිර නැගෙනවත් එක්කම වැඩි වෙලා ඉර බැහැල යනකොට සමහර කෙනෙකුට මේවා අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේක අපි විවාහාරයේදී ඉරුවා රදය කියලාත් හඳුන්වනවා. මේ හිස රදය ඇති වුනහම සමහර කෙනෙකුට මේ ආලෝකය, ශබ්දය, ඊට අමතරව ගඳ සුවඳවල් වගේ සංවේදන දරාගෙන ඉන්න බෑ. ඒගොල්ලන්ට මේවා ඉවසන්න බැරි වෙන්න පුළුවන්. ඊට අමතරව මේ රෝගය ඇති වුනහම ඇති වෙන්න සමහර විට මිනිත්තු කිහිපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැයක් වගේ කාලයකට කලින් මේ රෝගේ ඇති වෙන බවට සමහර කෙනෙකුට සංඥා ඇති වෙනවා ආලෝක සංඥා වෙන්න පුළුවන් ඇහැස් නිලංකාර කළා වගේන සංඥා ඇති වෙන්න පුළුවන් එතකොට රෝගියා දන්නවා මේ තමන්ට තව සුළු මොහොතකින් මේ හිස රදේ ඇති වෙන්න යන්නේ කියලා ඉතින් මේ රෝගය සාමාන්‍යයෙන් ඇති වුනහම දවසේ පැය කිහිපයක ඉඳලා දවස් දෙක තුනක් වුණත් පවතින්න පුළුවන්. මේ තත්ත්වය වැඩි හරියක්ම කාන්තාවන් අතර පවතින රෝගයක් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම අවුරුදු 20ත් 40ත් අතර වයස්වල පසු වුණ අයට වැඩිපුර දක්නට ලැබෙනවා. ඒ වගේම මේ දත්තවලට සඳහන් කළ තුන මේකේ මේක වැඩියෙන්ම ලෝකේ පවතින රෝගයක් බවට මේ දත්ත සඳහන් කරනවා. ඊට අමතරව මේක සමහර විට හෝමෝන තත් හෝමෝන වල වෙනස්කම් ආතති වගේ තත්ත්ව වගේම මේ ජානමය සම්භාවිතාවක් තියෙන බවට තමයි සඳහන් වෙන්නේ. ආයුර්වේදයේ සඳහන් වෙන ආකාරයට මේ නිතරම මේ රූක්ෂ කටු ආහාර ලබා ගන්නවා නම් මේක තමන්ගේ පුරුද්දක් විදිහට මෙවැනි රළු ආහාර යොදා ගන්නවා නම් මේද නැත්තම් තෙල් කොටස් වලින් අඩු ආහාර ලබා ගැනීම හේතුවක් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම මේ නිතරම අපි මේ මානසික හා ශාරීරික වෙහෙසකර ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් රාත්‍රී නිදිවරනවා නම් ඒකත් හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව උෂ්ණත්වය, සීතල, දුම් වගේ දේවල්ට අපි නිතරම නිරාවරණය වෙනවා නම් වේග ධාරණය කරනවා නම් අපි දන්නවා අපිට තියෙන මේ අපේ මල පහ පිට කිරීම වාතය පිට කිරීම කඳුළු කිවිසුම් යාම වගේ දේවල් අපි හිතාමතා ධාරණය කරනවා නම් මේක අපි පුරුද්දක් විදියට කරනවා නම් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ඒ වගේම තමයි අපි ක්‍රෝධ ශෝක වගේ මානසික තත්ත්වලින් නිතරම පෙළෙනවා නම් මේකත් හේතුවක් වෙනවා ඉතින් ආයුර්වේදයේදී මේ අර්ධාව බේදක රෝගය සඳහා අපි අභ්‍යන්තර ප්‍රතිකාර වගේම බාහිර ප්‍රතිකාරවත් සිදු කරනවා ඊට අමතරව මේ ශෝධන කර්මත් සිදු කරනවා එවැනි යොදන ශෝධන කර්මයක් තමයි මේ ශිරෝ විරේචන කියන්නේ මේදී අපි රෝගියා මුලින් මේ සඳහා සූදානම් කරලා ඊට පස්සේ තමයි අපි මේ කර්මය නැත්නම් මේ ප්‍රතිකාරමේ ආරම්භ කරන්නේ ඒ සඳහා අපි නාසයෙන් යොදන ප්‍රති ඖෂධ වර්ග ඇතුල් කරන්නේ චූර්ණ වර්ග සියුම්ම හලලාගත් මේ ඖෂධ පිටි යොදා ගැනීමක් හෝ තෙල් වර්ග වගේ අපි බහුලව භාවිතා කරනවා මේ ප්‍රතිකාරමේ සඳහා ඊට අමතරව කෂාය වර්ග වෙන්න පුළුවන් නමුත් මේ දෙක අපි බහුලව භාවිතා කරන ඖෂධ සංයෝග වෙනවා ඊට අමතරව අපි යොදන හිස රඳේ සඳහා යොදා ගන්න පැලැස්තර වෙන්න පුළුවන් කීකිරිද ගම්බිරිස් එක්ක කරන සංයෝග සකසල දාන පැලැස්තර සුදු හඳුන් වියල් ඉඟුරුත් එක්ක සකස් කරලා දාන පැලැස්තර මේ හිස රදයට යොදා ගන්නවා. ඒ වගේම තමයි ශිරෝ වස්ති යොදා ගන්නත් පුළුවන්. හිසට තලප්පාවක් යොදලා
ඒ තුල ඖෂධ රඳවා ගැනීමක් සිදු කරන ලබනවා. කවල ග්‍රහ කියලා අපි මුඛයේ ඖෂධ රඳවා ගැනීමකුත් මෙවැනි රෝග සඳහා යොදා ගැනෙනවා. ඊට අමතරව මේ පළපුරුදු වෛද්‍යවරු මේ සඳහා මේ අග්නි කර්මත් යොදා ගන්නවා. අපි මේක ඉංග්‍රීසියෙන් කෝටරයිසේෂන් කියලා කියනවා. පස් ලෝහයකින් සාදාගත් උපකරණයක් ආධාර කරගෙන අපි මේ ස්ථානවල පිලිස්සුම් සිදු කරනු ලබනවා. ඊට අමතරව වස්ති කර්මත් මේ සඳහා යොදා ගන්නවා. ඒක ගුද මාර්ගයේ උස්සේ යොදා ගන්න ඖෂධ මේ සඳහා යොදා ගන්නවා. කසාය වස්ති වෙන්න පුළුවන්, තේල වස්ති වෙන්න පුළුවන්, ඊට පස්සේ ක්ෂීර කසාය කියලා අපි කිරි සමග එකතු කරලා සකස් කරගන්නා වස්ති ඖෂධ යොදා ගන්නවා. මාත්‍රා වස්ති විදිහට සුළු මාත්‍රාවෙන් තෙල් වර්ග අපි ගුද මාර්ග ඔස්සේ ලබා දීම සිදු කරනවා. ඉතින් මෙවැනි වස්ති කර්ම අපි රෝහල් ගතව සිදු කරනු ලබන්නේ. ඒ සඳහා රෝගියා අපි සූදානම් කිරීමකින් පසුව තමයි මෙවැනි කර්ම නැත්තම් ප්‍රතිකර්ම යොදා ගන්නේ. ඉතින් මේ සියල්ලක්ම අපට හැමතිස්සෙම කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ රෝගියාගේ දෝෂ අනුව අපට මෙවැනි ප්‍රතිකර්ම යොදා ගන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයට යොදන ඖෂධ ප්‍රතිකර්ම. මේ සඳහා පත්‍යාදී ක්වාතය, ශ්‍රේෂ්ඨ නිම්බාදී ක්වාත, බෙලි 12 වගේ කසාය වර්ග යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඝෘත ඖෂධීය ඝෘත පානයත් මෙම රෝගයේදී අපි ලබා දෙනවා. ඊට පස්සේ අපි මේ සඳහා යොදන රස ඖෂධ, සූත සේකර, ගෝතන්ති, චන්ද්‍රකලා වගේ රස ඖෂධත් මේ සඳහා යොදා ගන්නවා. ඉතින් මේ වැනි හිසරද තත්වයන් පවතින වේලාවදී ආයුර්වේදයේ සඳහන් වෙනවා මේ රෝගීන්ට ලඝු දිරවීමට පහසු ආහාර ලබා දීම සුදුසු බව. ඉතින් විශේෂයෙන්ම ඔය පරණ හාල් වලින් සකස් කරගන්න ආහාර පාන ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ආහාර විදිහට සුප් වර්ග, මස් කටු වලින් සකස් කරගන්නා සුප්, මුං ඇට වගේ ධාන්‍ය වර්ග, කරවිල, කළු කැම්බීරිය, ඊට අමතරව දිය එළවලු වලින් සකස් කරගන්න ආහාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඝෘත ලබා දීම, පරණ එළඟි තෙල් තමන්ගේ ආහාරයට එකතු කර ගැනීමත් වැදගත් වෙනවා. පොල් වතුර, මෝරු කිරිවලින් මිදෝපු කිරිවලින් සකස් කරගන්නා මෝරු, ඊට පස්සේ කැඳ වර්ග, වී පොරි වලින් සකස් කරගන්නා කැඳ පේයවල් වගේ දේවලුත් මෙවැනි රෝගීන්ට ගොඩක් සුදුසු වෙනවා. ඉතින් එහෙමනම් මේ වගේ රෝගීක තවත් තොරතුරුත් එක්ක අපි හමු වෙමු. ආයුබෝවන්.